නැගිටලා උන්වහන්සේට ආචාර කරලා අපි ආරාධනා කරමු මේ සභාගමේ මේ වටිනා මොහොතේ උන්වහන්සේගේ ඒ වටිනා අර්ථයෙන් අප පෝෂණය කරන්නට. අද චාල්ස් මහත්මා ඔබට ඉදිරිපත් කරන මේ කඳුල වැඩසටහන ජාතියේ කඳුළු පිසදාලා සිනහවෙන් පිරි රටක් අපට ගොඩනගන්න බැරිද කියන මේ ප්‍රශ්නයයි මේ වැඩසටහනින් මතු කරන්නේ. ඒත් අපි හැමදාම කඳුළු පිහදදා අඬ අඬා ඉන්නේ නැතුව අපේ රට අපි එක් වෙලා ගොඩනගන්න ඕන. එදා පෙරදිග ධාන්‍යාගාරයයි අපේ රට. එදා ධර්මද්වීපයයි අපි උපන් දේශය. එදා ස්වර්ග රාජ්‍යයයි අපි උපන් දේශය. ඒ බලවත් වූ ධර්මයේ ශක්තියෙන් මේ රට නැවත නැගිටවලා අපේ දරුවන්ට ආදරයෙන් බයක් සැකක් නැතුව ජීවත් විය හැකි ධර්මද්වීපයක් තනන්නට අපේ ජීවිත පූජා කරමු. මේ මුතු ඇට මේ මහා නිධානය උරුම කරමු මේ දේශයේ සියලුම දෙනා. පෙරදිග මුතු ඇටයයි මේ ලෝකේ බර ශ්‍රී ලංකා. පෙරදිග මුතු ඇටයයි මේ ලෝකේ සිරිබර ශ්‍රී ලංකා. සෝවිත හාමුදුරුව මතක් කළා වගේ මේ රට ඉතා වේගයෙන් වෙනස් කළ හැකි. මේ විශ්වාසය ඇති කරමු, මේ විශ්වාසය ඇති කරමු. පත්තරවල බලන දේ, මාධ්‍යවල ඇහෙන දේ නෙවෙයි, මේ රට වෙනස් කළ හැකි, මේක ස්වර්ග රාජ්‍යයක් කළ හැකි. ඒ නිසා මේ පොළවේ ජනිත වුණු හැම කෙනෙක්ම ආඩම්බරෙන් අද ගෙදර යන්නට කියලා ඉල්ලනවා. ජනිත වූ හැම මෙම පොළොවේ නිති ආඩම්බර විය යුතු වේ. ජනිත වූ හැම මෙම පොළොවේ නිතියාගම්බර විය යුතුවේ. දෑකුල බේදේ ආගම්වාදේ, දෑකුල බේදේ ආගම්වාදේ, හරදා එකමුතුවී සමගිව පේලි සැදී. හරදා එකමුතුවී සමගිව පේලි සැදී. දිවිදි රකිමු අපේ ලංකා. පෙරදිග මුතු ඇටයයි මේ ලෝකේ සිරිබර ශ්‍රී ලංකා. ඒත් අද පෙරදිග ධාන්‍යාගාරය පෙරදිග ඉස්කාගාරයේ බවට පත් වෙලා, ඒ වගේම ධර්මද්වීපය කියන මේ ශ්‍රේෂ්ඨ ගෞරවාන්විත හැඳින්වීම අද අපට පාවිච්චි කරන්න බෑ. ඒත් මේ විදිහට මේ රට තව කොච්චර කාලයක් යන්න දෙනවද අපි? ඇයි අපි දුක් විඳින්නේ? ඒ නිසා අපේ රටට වෙනසක් අවශ්‍යයි, පැහැදිලි වෙනසක්. ඒ වෙනස ඇති කිරීමේදී මේ රටේ හැම සිතකම මහා චින්තන විප්ලවයක් අපට අවශ්‍ය වෙනවා. ලොකු පෙරළියක් අපි සමාජ ඇති කළ යුතු වෙනවා. ඒ වෙනසේ විප්ලවය අපේ සිත තුළින්
අප නිර්මාණය කරන්න ඕන. චාර්ස් මහත්මයා ඔබතුමා මේ කරන්නේ ඒ විප්ලවයට පසුබිමක් හදන්නේ. නැගී සිටිය හැක එක් සත් වී බෙදී ගියොත් රට යයි සුන් වී. නැගී සිටිය හැක එක් සත් වී බෙදී ගියොත් රට යයි සුන් වී. පිබි දෙව් පිබි දෙව් පිබි දෙව් පිබි දෙව් පිබි දෙව් පිබි දෙව් අපගේ විකුම බලේ රට ජාතියේ බලේ අපගේ විකුම බලේ රට ජාතියේ අපිට හැමදාම වැස්ස වහිනවා. අපට බැරිද අපේ කිරි ටික හදාගන්න? අපේ කිරි ටික අපි හදාගත්තොත් හරක් හදන අය, කිරි දොවන අය, තනකොළ වවන අය, ලණු අමරන අය, හරක් බලන අය, පෝර හදන අය, රක්ෂා ගොඩකුත් එක කිරිපිට නිෂ්පාදනය වෙනවා. ඒත් අපි හිතුවද මොන ආණ්ඩුවක්ද කල්පනා කළේ රටට ඕන කිරිපිට ටික අපි හදාගන්න ඕන කියලා? අපිට කිරි නෑ. ඇයි? අපිට වැඩිය හරක් නෑ. ඒසම අපිට කිරිපිට නෑ. අපිට වැඩිය හරක් නෑ. එනිසා මේ රට දෙයනේ වළං හෝදන්න මෙහෙකාරියෝ ලෝඩ්සපේ රටක් නෙවෙයි, හරිම සංවර්ධන දේශයක් කරන්නට හරිම ලේසි. මේවා ගැන ප්‍රබල තීරණයක් මේ රටේ ඇතිවෙන්න ඕනේ කියලා උන්වහන්සේ හමු වෙන හැම අවස්ථාවකම කියද්දී අනිත් සියලු කාරණා මට තේරුම් ගන්න පුළුවන් වුණත් මට ඒක පැහැදිලි කරගන්න අමාරු තැනක් තිබුණා. ඇයි මිනිස් මේ අම්මල රට යන එක නවත්තන්න ඕනේ, මැද පෙරදිග යන එක නවත්තන්න ඕනේ කියලා එච්චර දරුණුවට කතා කරන්න කියලා මං හෙව්වා. يعني මම වේදිකාවක ඒ ගැන කියන්න මට බලවත් සාක්ෂි ඕනේ මම කියන දේ පිළිබඳව. පසුගිය කාලෙම බොහෝ සාක්ෂි හමු වෙමින් යන ගමනේදී මගේ ජීවිතේ කම්පා කරවමින් සොලවපු අත්දැකීම් කීපයකට මම ඇඹිලි පිටියේදී මුහුණ දුන්නා. ඇඹිලි පිටි නගරේ විශාල ජනතාවක් ගරුතර මහා සංඝරත්නයත් එක්ක එක්කාසු වුණා. ඒ වැඩසටහන අවසාන වෙද්දී ඒ ප්‍රදේශයේ ඉහළ පොලිස් නිලධාරීතුමෙක් මේ වැඩසටහන ඉවර වෙනකම් ඉඳලා මගේ ළඟට ඇවිල්ලා මට කතා කරලා කිව්වා, මට කෙසේ හෝ ඔබව හමු වෙන්න ඕනේ කතා කරන්න. ඊට පස්සේ මට පහුවෙනිදා දවසමත් ඇමිලි පිටියේ ඉඳ සිදු වුණා. මේ පොලිස් නිලධාරීතුමා කිව්වා, මේ රට ඇතුලේ මේ විනාශයට විරුද්ධව ඔබ පාරට වහිනවා නම් අපි අපේ ජීවිත දීලා ඒ වෙනුවෙන් වැඩ කරන්න කැමතියි, මගේ ළඟ තියෙන දත්ත මම ඔබට දෙන්නම් කියලා විශාල සාක්ෂි ප්‍රමාණයක් ඉදිරිපත් කෙරුවා. ඒ සියලු දේ බෙදා ගන්නට වෙලාව නෙමෙයි, නමුත් මම ඔබ ඉදිරිපිට තියන්න අවුරුදු 12 අම්මලා මට සාක්ෂියක් ඉදිරිපත් කරා. අම්මගේ වයස අවුරුදු 12යි, දරුවා වඩාගෙන ඉන්න. අවුරුදු 13යි, වයස 14යි. ඒ වගේ අම්මලා ඒ අතරිනුත් ඉතාම අවාසනාවන්ත සිදුවීම් කීපයක්, ඒ වගේ කුඩා වියේදී දූෂණය වෙලා දරුවෝ ලබපු බොහෝ දෙනෙක් අතරේ තමාගෙම තාත්තාතින් දූෂණය වෙලා තාත්තට දාව උපන් ළමයව අතේ තියාගෙන ඉන්න කුඩා දරුවෝ මට කිව්වා, මේ ස්ථාන ගැන මට ප්‍රසිද්ධිය කියන්නට බෑ. මට කිව්වා, මේ මූණවල් වහලා මම මේගොල්ලන්ගේ කටින්ම කියපු සාක්ෂි ටික මම ඔබට දෙන්නම්, මේක රට පුරා ගෙනහිල්ලා පෙන්වන්න. ඊට පස්සේ ඒ පොලිස් නිලධාරීතුමා කියපු කතාව මාව පැහැදිලි කරා බොහෝ දේවල් ගැන.
මේ ගොඩක් දෙනෙක්ගේ අම්මලා රට ගිහිල්ලා. මේ දරුව ගොඩක් දෙනෙක්ගේ අම්මලා රට ගිහිල්ලා. රට ගියාට පස්සේ බිරිඳගෙන් වෙන්න ඕන කටයුතු ටික ඔක්කොම මේ තාත්තට කරන්නේ මේ දුව. උයන්නේ, රෙදි හොදන්නේ, රෙදි අයින් කරන්නේ මේ ඔක්කොම කරන්නේ දුව තමයි තාත්තගේ වැඩ කටයුතු ටික කරන්නේ. අවසානයේ ඒ තාත්තගේ අතින්ම මේ දුව කෙලසෙනවා. කතන්දර නෙමෙයි, වීඩියෝ සහිතව, දත්ත සහිතව මගේ ඉදිරිපිට මේ සාක්ෂි තිබෙනවා. චන්ද මණ්ඩලේ සත පුන පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ. පාන ලියුණු සේ පාළුයි ලැයින් කාමරේ මන්ද නුඹගේ කියපන් පුංචි සාවියේ. අම්මා ජීවන උයන්තරේ ඔබ මට සුවය කෙනේ. අද අම්මව මතක් කරන්නේ බහුතරයක් හොඳ චේතනාවෙන් නෙමෙයි. ඒක ඉතාම පහත් මට්ටමකට ගෙනල්ලා තිබෙනවා. තද වුණාම, හිතට කේන්තියක් ආපුහම, කුණු පහරපයක් කියන්න ඕන වුණාම මිනිස්සු ඉස්සෙල්ලම අදරගන්නේ අම්මා කියන වචනේ. ඒ තරමටම මේ මනුෂ්‍යත්වය කෙලෙසීගෙන විනාශ වෙගෙන යනවා. රටක් හදන්න මහ විශාල ප්‍රඥප්තිය ඇතිකරන්න ඉස්සෙල්ලා රටක් සම්පූර්ණයෙන් ගොඩනැගෙන්න නම් ඕනෙම රටක ඕනෙම මිනිස්සෙක් ඉස්සෙල්ලම අම්මව අඳුනගන්නම ඕනේ. සඳ වතුරින් නොවරුහිරෙන්ම දිය කොට ලෝකේ අනිත් හැම කෙනෙක්ම දේවල් දෙන්නේ එළියෙන් අරන්. තාත්තා වෙන්න පුළුවන්, සහෝදරයෝ වෙන්න පුළුවන්, අපි ගොඩක්ම ආදරය කරන අය වෙන්න පුළුවන්. අපිට දේවල් දෙන්නේ එළියෙන් අරගෙන. සඳ වතුරින් නොවරුහිරෙන්ම දිය කර අමින වූසනේ හස පුතුට පොවනෝ වැල දිවි ගංගාවේ නොනි විදියඹ තුල මාතුරුලට ගෙන නිබඳ සරණෝ මැන. තාත්ත රස්සාව කරලා, දාඩිය හෙලලා, හම්බ කරලා පිටින් ගන්න දෙයින් දරුවව පෝෂණය කරනවා. අම්මා දිහා බලන්න. සඳ වතුරින් නොවරුහිරෙන්ම දිය කොට අමිල වූ සෙනෙහස පුතුට පොවනු මැන. අම්මා දරුවට ජීවිතය දෙන්නේ එළියෙන් අරගෙන නෙවෙයි. අම්මා දරුවට ජීවිතය දෙන්නේ තමාගෙම ඇතුළෙන්. කඳුලින් නිපදී කඳුලෙන්ම මියැදෙන රණ මණ්ඩලේ මිනි පහනක් වනු මැන. සෙනෙහස ගිලිහි වියලුනු පුතු ලොව මෞනි ඔබේ කිරිදියෙන් තෙමනු මැන. අම්මා ජීවන උයන්තරේ නොනිවි දැල් වෙන පහනකි නිරන්තරේ ඔබ මට සුවය ගෙනේ. අම්මා ජීවන උයන්තරේ. අම්මා විතරයි දරුවට ජීවිතය දෙන්න තමාව දිය කරන්නේ. රටක් මෛත්‍රියෙන් පිරෙන්න, රටක මහා බලවත් මිනිස්සු ඉපදෙන්න ප්‍රථමයෙන්ම ඕනෙම රටක් තමාගේ අම්මට දිය යුතු ගෞරවය, ආදරය ඒ අන්දමටම දිය යුතු වෙනවා. අපි පාරක් පාරක් ගානේ, ගමක් ගමක් ගානේ අපි ගමන් කරමු. අපි ගිහිල්ලා මේ දේශය තුල, මේ රට තුල නැවත ප්‍රථමයෙන්ම තමාගේ ජීවිතය දිය කරලා දරුවට ජීවිතේ දීපු
අම්මගේ උණුසුම නැවත දරුවන්ට අයිති කරලා දෙමුයි කියන ආයාචනයෙන් අපි ඒ ආදරණීය අම්මා දිහා බලමු. දසවන් සනහා මානලෝ මෙරුමේසී අරුත කියාද එමෙසිය අද මා ගයනාවිත මා සිප ගන්නට ඔබ මා ළඟ නැත අම්මා මීනන්ට හැරදා මෙද පෙරදිග වහල් මෙහෙට යන කාන්තාවන් නිසා මේ රට සිද්ධ වෙලා තියෙන මහ විනාශය. පවුල් ජීවිත බිඳ වැටිලා දරුවන් අයාලෙ ගිහිල්ලා විනාශ වෙලා ළමා අපචාර වලට දරුපටව ගොදුරු වෙලා ඒ වගේම මැද පෙරදිග ගිහිල්ලා අපිට පෙන්නනවා කටුනායක ගුවන් තොටුපළෙන් පියෙක් නැති දරුවන් වඩාගෙන එන අම්මලා. ඒ වගේම අනාථ වෙලා පිස්සුවැටලා එන අම්මලා. ඒ වගේම අබ්බගාත වෙලා එන අම්මලා. තොග ගණන් හැමදාමත් කටුනායකින් ගොඩ බහිනවා අපිට පේනවා. දහදුක් විඳලා ඒ මොකද ඒ මැද පෙරදිග යන කාන්තාව පුදුම අසාධාරණයකට ගොදුරු වෙනවා. ඒ ගෙවල් වල අපේ කාන්තාවන්ගෙන් පැය 15ක් විතර වැඩ ගන්න. ඒ තාඩන පීඩන විතරක් නෙවෙයි ඒ ගෙදර ස්වාමියාගෙනුත් දරුවන්ගෙනුත් ඒ සියලු අතවර වලට ගොදුරු වෙනවා. දරු මල්ලු හම්බ වෙනවා. දහදුක් විඳගෙන ලංකාවට එනවා. කාට කියන්නද? කොහෙ යන්නද? අම්මා 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 දෙවනි බුදුන් ලෙස ලොවම ලොවක පිදුම් ලද ලොවට උතුම් ලද අම්මා 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 ඒ දිරියෙන් ලොව ජය ලබනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත. මම ජීවිතේ ගොඩක් ආදරය කෙරුවේ අම්මට. අපේ ගෙදර විනාශ වෙච්ච එකක් සම්පූර්ණයෙන්. ඒ විනාශ වෙච්ච ගෙදර තිබිච්ච එකම ශක්තිය අපේ අම්මා. මට වයස අවුරුදු 16දී මගේ අම්මව හැමි වුණේ. අද මම කරන ගොඩාක් දේවල් පිටිපස්සේ තියෙන්නේ අම්මගේ ආශාවල්. අම්මා මගේ
අනාගතය ගැන ගොඩාක් සිහින දැක්කා. නමුත් අවුරුදු 36දී අය මැරුණා. ඇගේ මරණය මගේ ජීවිතේ සම්පූර්ණම අසරණ කෙරුවා, විනාශ කෙරුවා. දෙසවන් සනහා මානල වූ ඔබ මෙවුරුමේ ඇසියේ අරුත කියාදුනි. ඒ මේ ඇසිය අද මාගයනා විට මා සිප ගන්නට ඔබ මාළඟ නැත. මම මේක අද කියන්නේ අම්ම නෑ කියන මේ හැඟීම් බර දුකකින් එහෙම නෙමෙයි. මට කිසිම දුකක් නෑ. ජීවිතේ සත්‍යය ඊට වඩා මට අවබෝධ වෙලා තිබෙනවා. නමුත් මට අම්මව කුඩා කාලේදී අහිමිච්ච ගැන තියෙන දුක එහෙම එකක් මට නැහැ අද. මං ජීවිතේ ඊට වඩා ඇගේ ආශිර්වාදයත් එක්ක ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. නමුත් අද ඒ අම්මගේ උණුසුම නැතුව, ඒ අම්මගේ ආදරය නැතුව අද විනාශ වෙන, තිරිසනුන් වෙන අපේ රටේ දරුවන්ගේ ජීවිත රැක ගන්නට ඒ ධෛර්යය දෙන්න අම්මා දරුවා ළඟ නැතිවීම සහ තමාව දිය කරලා දරුවට ජීවිතය දෙන්න තරම් මහා ශක්තියක් තියෙන අම්මා පිටරටක වහලියක් වගේ, බැල්ලියෙක් වගේ කෙනෙක් කියන්න පුළුවන් මේ වගේ සභාවක නුසුදුසු වචනයක් කියලා. නමුත් නුසුදුසු අත්දැකීමක් මේක. අම්මව තිරිසනයටත් වැඩිය අන්ත තැනකට දාලා පිටරටවල්වල දුක් විඳලා අම්මාය වන සල්ලි වලින් මෙහෙ සම්පූර්ණම විනෝද වෙන, ඒව කිසි අප්‍රියාවක් නැතුව වියදම් කරන, මේ රටම කාලකන්ණි කරන සමස්ත ජනතාවට මේකට නැවතීමේ තිත තියන්න බල කළ යුතු කාලයට අපි ඇවිල්ලා තියෙනවා. බංග්ලාදේශ් නැවැත්තුවා මේ වැඩේ. ඉන්දියාව නැවැත්තුවා මේ වැඩේ. නේපාලේ යෙව්වේ නැ කාන්තාව. ඒත් අපි විතරක් තාම මේ අවාසනාන් තත්ත්වයට පත් වෙලා තිබෙනවා. හැම දෙනාම දන්නවා අපි ඉපදුණු අපේ මේ පුංචි ශ්‍රී ලංකාව ලෝකේ අනික් රටවල් සමග බැලුවම මොනතරම් වාසනාවන්ත රටක්ද. අපි හරි වාසනාවන්තයි මේ වගේ රටක ඉපදින්ට ලැබීම. මේ වගේ රටක ඉපදිලත් කඳුළු හලන්ට වීම අපිටදී අවශ්‍යයි. අම්මා ඉනි වෙට ළඟ බලා
ඉස්සර දරුවෝ වැට ළඟට වෙලා බලාගෙන හිටියේ අම්මා වෙරළු අහුලගෙන එනකම් පලාටික නෙලාගෙන දරුවට වෙරළු ගෙඩියක් අහුලගෙන එන අම්මා එනකම් ළමයි බලන් හිටියා මේ පිටරට ගිහිල්ලා එවන ලොකු සල්ලි ළමයි බලන් හිටියේ නැහැ ඒ ඉනිවැට ළඟ වෙරළු ගෙඩිය අහුලගෙන එන අම්මව බදාගන්න බලාගෙන හිටපු ළමයි මේ රටේ රජවරු වුණා වීරය වුණා අද ඒ සම්පූර්ණම දේශය අපිට අහිමි වෙලා ඊට වග කිව යුත්තේ කවුද ස්වාමීන් වහන්සේ කාරණා දෙක තුනක් නිතරම කියනකොට මම කල්පනා කෙරුවා. දිගින් දිගටම හමු වෙන හැම අවස්ථාවකම උන්වහන්සේ කතා කරා මේ රටේ අම්මලා මැද පෙරදිග යන එක නවත්තන්න ඕනේ. මේ මත්ද්‍රව්‍ය මේ මත්පැන් මේ වලින් විනාශ වෙන තරුණ ජීවිත අපි ගලව ගන්න ඕනේ. ඒ වගේම මේ රට දැන් කුඩු වලින් ස්වයං පෝෂිතයි. සුළු පටු ගණන් නෙවෙයි කියන්නේ කිලෝ 250යි. ඉස්සර කෙනා කුඩු හැන්දයි. දැන් කිලෝ 250යි. ඒ වුණාට රටේ නීතියක් නැහැ. කුඩු අල්ලනවා. අවුරුදු ගණන් නඩු අහනවා. අන්තිමට කුඩුත් නැහැ, නඩුත් නැහැ, බඩුත් නැහැ. දැන් ගත වෙච්ච කාලේ පුරාමනේ ඒකයි. කොහොම මේ කුඩුවත් මොකද්ද උනේ? මොකද මේවා කුඩුත් එක්ක දේශපාලනේ කලවම් වෙලා. කුඩුත් එක දේශපාලනේ කලවම් වුණාම කුඩු අහුවෙන්නේ නැහැ. ඒව 10 යවටපත් වෙනවා. ඒ නිසා මේ විදිහට රටමාද කුඩු වසංගතයට ගොදුරු වෙලා තරුත පරම්පරාවක් විනාශ වෙනවා. වැවට වැහි වතුරට වැස්සට වටේ තිබිච්ච සත්තුන්ගේ බෙටි ගස්වල කොළ ගලාගෙන ගහගෙන ආවා ගහගෙන ඇවිල්ලා ගමේ වැව පිරුණා ඒ සත්තුන්ගේ ඒ පොහොරවලින් ඒ කොළවලින් ඒ ඒක අවුරුද්දක් තිස්සේ වැව් පතුලේ දිරාපත් වුණා අවුරුද්දකට සැරයක් ඒ වැවේ වතුර හිස් කරලා අඩු කරලා ගමේ ඉන්න මීහරක් ටික ඒ වැවට දක්කලා ඒ වැව හොඳටම මඩ කරලා වැවේ තියෙන මඩ සොරවුව අරිනවා මඩසරවුව ඇරලා ඒ අවුරුද්දක් පුරා ස්වභාවිකව පොහොර වෙච්චි ඒ පොහොර මුළු වෙල් යායවල් වලට මුදා හරිනවා ඒ විදිහට අපේ කුඹුරු ගමේ ශස්ත්‍රීක වුණා පොහොර නැතුව වහ නැතුව මහා මිත්‍යාවකින් ගොවියන්ගේ ඔළුව වෙනස් කරලා වෙල් යායවල් මැද තිබිච්ච මේ ගස් ටික කපා දැම්මා හෙවනට හිටපු ඒ ලස්සන මේ ගස් ටික අහිමි වුණා විතරක් නෙවෙයි මේ ගහේ ගෙඩි හැදෙනකොට ඒව කන්න ගහේ වහපු වවුල්ලෝ දාපු බෙටි වලින් ඉපදුණු නයිට්‍රජන් යූරියා බවට පත් වෙලා වෙල් යාය සරුසාර කෙරුවා ස්වභාවිකවම මේ ගහ කුඹුරෙන් ඉවත් කරපු මිනිස්සු ස්වභාවිකව අපේ කුඹුරු පෝෂණය කරන ඒ පෝෂණ පද්ධතිය මඩසරවුව වහලා දාපු අපේ මිනිස්සු ඒ ස්වභාවික
පොහොර උත්පාදනය කරන ඒ තන ඒ උල්පත වහලා දැම්මා. විදන්නවා ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් හැටියට අපේ රටේ තියෙනවා වැව් 35,000කට වඩා. විවාහා බැඳුරු ගම මේ කිසිම රජයක් තාම කල්පනා කළේ නෑ මේ වැව් ටික හදා දීලා සියම් පෝෂිත ගම්මාන් නිර්මාණය කරන්න තාම කල්පනා කළේ නෑ. ඒ නිසා නිකං වැව් ප්‍රතිසංස්කරණය කරනවා කියන එක වචනයක් නෙවෙයි. අපි නැවත ගමේ ඒ වැව් ටික ඒ මඩ සොරව් ටික බලවත් කරලා ගමේ හිටපු ඒ මීහරකව නැවත, ඒ කියන්නේ අපේ රටේ පොළවේ පොහොර තට්ටුව තියෙන්නේ පොළවේ මතුපිට. එතකොට ට්‍රැක්ටරෙන් හාපුවම වෙන්නේ යට තියෙන පොහොර නැති පස උඩට ඇවිල්ලා පොහොර පස යටට යනවා. එතකොට මොකද වෙන්නේ? ඒ පොහොර පස යටට ගියාම ගහක් පැලවෙන්න මතුපිට පසට පොහොර දාන්න ඕනේ. ඒ පොහොර ටික පිටරටින් ගෙනල්ලා වහත් එක්ක කලවම් කරලා අපි දාලා වහකාලා වකුගඩු විනාශ කරගන්නවා. ඒ නිසා අපේ රටේ මතුපිට පොළවේ තියෙන පොහොර සාරය අපේ ගස්වලට එක්කාසු කරන්න නියමාකාර තාක්ෂණය දන්නේ මීහරකා. අපේ මීහරකට ඒක තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. ඒ නිසා නැවත අපේ ගමේ ගොවිපලට ගොවියට ට්‍රැක්ටරේ අභිබවා යන ඒ ස්වභාවික සම්පත නැවත එක්කාසු විය යුතුයි. ඒ කුඹරහාන මීහරකගේ ගොම ටික කුඹරට පොහොරක් වුණා, අපතේ ගියේ නැහැ. ඒ මීකිරි ටික අපි අදත් ආදරෙන් වැළඳ ගන්නවා. අර කතාවක් තියෙන්නේ නීල් ආම්ස්ට්‍රෝං හඳට ගිහිල්ලා මමයි ඉස්සල්ලාම ආවේ කියලා කොඩිය ගාලා හැරිලා බැලුවම පිටිපස්සේ තියෙනවලු රුහුණේ මීකිරි කියලා. ඒ තරමටම මීකිරි රටේ මිනිස්සුන්ගේ ආදරණීය කෑමක් වුණා. ඒ ගම අපිට අහිමි කළේ කවුද? ගොවියා පස සරු කරලා බත හදනකොට ටිකිරි මැනුකේ ගෙදර ඉඳගෙන ඇඹුල බෙදුවා නෙළුම් කොලේට. ඒ ලස්සන රට, ඒ ලස්සන ගම නැවත ඇති කරලා අධ්‍යාත්මිකව බලවත්ව මේ රට නැගිටවන්නට අපි හැමෝම ලොකු ආශාවක් ඇති කරගමු. මෙතන ඉන්නවා, මේ ශාලාවේ ඉන්නවා, අද මේ රටේ ඉහළ වගකීම් දරන බොහෝ දෙනෙක්, ඒ අතරේ ව්‍යාපාරිකයින්, ඒ නීතිය පිළිබඳ වගකීම් අතට ගන්න අය අද මේ ශාලාවේ ඉන්නවා. මම ඔබට කියන්නට ඕනේ, කොළඹ ටවුම, එහෙම නැත්නම් නගරය ආපහු ගමක් කරන්න නෙමෙයි මම අඬ ගහන්නේ. නගරේ ඉන්න ව්‍යාපාරිකයින් තමුන්ගේ ශක්තිය එක්කාසු කරලා අපේ රටේ තියෙන ගම්මානවල කෘෂි ආර්ථිකය වසවිස නැතුව නැවත ගොඩනගලා ඒ ලස්සන ගම ආපහු හැදුවොත් අපේ රට ආර්ථික වශයෙන් නැගිටින ඒ මහා නැගිටීම වචනගත කරන්නට බැරි තරම් විශාලයි. දියුණු තාක්ෂණය සමගම ගමත් එකට නැගිටවාගෙන ගියොතින් මේ රටේ ලොකු ආර්ථික, සමාජීය, ආගමික පරිවර්තනයකට යන්න අපිට පුළුවන්කම ලැබෙනවා. බලන්න මේ ඇහෙන ගම කොච්චර ලස්සනද කියලා. ටිකිරි මැණික අඹුල ගෙනල්ලා ගොවිරාල කොටට ඇවිල්ලා ටිකිරි මැණික අඹුල ගෙනල්ලා ගොවිරාල කොටට ඇවිල්ලා ටිකිරි මැණික අඹුල ගෙනල්ලා අපිට ආපහු සැරයක් මේ ලස්සන ගම දකින්න ඕනේ. ගමේ ඉන්න ඔක්කොම නගරෙට ගේනව නෙමෙයි, නගරින් අපිත් ගමට ගිහිල්ලා ඔවුන්ට හයියක් වෙලා නැවත මේ ගම, මේ රට කෘෂි ආර්ථිකයත් එක්ක බලවත් කරමු. නියර දිගේ ගොවියෝ එනවා
bedana ambula ras kar kanwa omarihina anda patirenawa mulugamatama kiri itirenawa tikiri manike ambula genalla goiral godata avilla tikiri manike ambula genalla galana dolen anga sodala kirala kahe hevanata vila nelum kole etana tiala tikiri manike ambula bedanawa tikiri manike ambula genalla goiral godata avilla kiri manike ambula genalla goiral godata avilla kiri manike ambula genalla apita ahimi vechi gama athule api mama kuruwita game malama handiye ape geesara loku vellayayak eke goyan kapana kaalete eke thamai ape pittaniya api pilung gahuwa elle gahuwa e kamate sellan keruwa api ale panala naewa ape jeevitha puduma vidiyata lassana una gama athule e vele api sarungal ariya ape daruwanta ada eka ahime vesak kooduwak kaden genalla denne ready made batali tikak hoya gena una batai ottapaluy ekka vesak kooduwa hadapu e sundara lama kaalaya ape daruwanta ahime gena kina gam mitak kadannawa mage nango kaatwat nevei nagatai me anango Soon
දම් මිටක් කඩන්නවා මගේ නංගෝ කාටවත් නෙවෙයි නගාටයි kadan aava mage nango kaatvat nevei nagatai me anango රට නැවත අපේ ගොවියව නැගිට්ටවලා ධර්මය බලවත් කරලා පන්සල පල්ලිය බලවත් කරලා ආදරණීය රටක් කරන්න බැරිද පුළුවන්ද මේ රට දියුණු කරන්න හදන්න එච්චර අමාරු රටක් නෙවෙයි එසේ කරන්නට පුළුවන් බිම්බරක් සෙනග ගැවසුණු ඉරෙන් හඳෙන් ආශිර්වාද ලැබුණු ධර්මයෙන් බලවත් වුණු අපේ දේශය නැවත එතනට ගෙනයා හැකි කියන දැඩි විශ්වාසයෙන් යුතුව ඒ ගමනට මේ ගීතය මේ පදවැල මහා ශක්තියක්ම වේවා බිම්බරක් සෙනග ගැවසුණු චන්ද්‍ර සූර්යයා ඉපදුණු ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවකෝ යුත්තේකට ඇවි රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින් කම්බි වටකලේ මනරම් මාලිගාවකෝ යකඩ ගජසින් කුංචනාදයෙන් ඇලලුණු වෘක්ෂ දේවතාවුන් විම වැටි පන ගසයි ඉනි මල් පිපුණු සීතල නින්න භූමියේ යටකට සදරියන් කඩ හිමව විලාපය නගයි විලාපය නගයි නැවතත් ඒ මාලිගාව හදමු මේ මුළු දේශයේ ගොඩනගන මිනිස්යාගේ එක්කාසු වීම නැවත තනමු අපේ ගම්මාන ගොවීන්ගෙන් බර වුණු ගම්මාන බවට පත් කරමු මේ දේශය ධර්මය මත පදනම් වෙච්චි දේශයක් බවට පත් කරමු අපි හැමෝම එකතු වෙමු එකතු වෙලා උසස් රස වින්දනයක් අපේ අධ්‍යාපන ශාස්ත්‍රය තුල විශ්වවිද්‍යාල තුල ඇති කරලා සාහිත්‍ය సౌందර්ය රස වින්දනය වඩා උසස් මට්ටමකට ගෙනල්ලා ගොවියව නැවත නැගිට්ටුවලා පන්සල පල්ලිය බලවත් කරලා මේ මුළු දේශය අලුත් යුගයකට අපි අරගෙන යමු. කැලේ මල් පිපි රතු තොල් වලින් කෑ ගසා ඉල්ලන ජාතියේ නිධානය රන් රුවන් කරඬු කොයි වැ කන්ද කඩා බිම් කටු කම්බියෙන් බෙදා මේ රන විනේ හිස ගසා දමනා කඩුව බිම දමව් කඩුව බිම දමව් බිම්බරක් සෙනග ගැවසුණු චන්ද්‍ර සූර්යයා ඉපදුණු චන්ද්‍ර මණ්ඩලේ මනරම් මාලිගාවකු යුත්තේකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනි කම්බි වටකලේ මනරම් මාලිගාවකු මාලිගාව සංගීතය බලවත් භාෂාවක් ජාතිභේද අභිබවා ගිය
භාෂා ભેද අභිභවාගිය වර්ණ ભેද අභිභවාගිය උස්පත් ભેද අභිභවාගිය ආගම් ભેද අභිභවාගිය විශ්ව භාෂාවේ ප්‍රධාන ප්‍රකාශනය සංගීත හැටියට මම හඳුන්වන්නට කැමතියි හඳුන්වන්නට කැමතියි ඒ සංගීතයේ සප්තස්වර ඒ නියම රිද්මයට එක්කාසු වෙනකොට මේ විශ්වයේ ශක්තියත් එක්ක නියංගෙන් පීඩා විඳපු ගම්මාන වලාකුළු හඬලා වැහි වැස්සුවා ඒ මහා බලය විශ්ව ශක්තියක් බවට පත්වෙද්දී මේ අපේ රටේ අපිට අහිමි වෙච්චි ගම අපිට අහිමි වෙච්චි කුඹුර අපිට අහිමි වෙච්චි වැව ඒ ගොවිතැන ඒ විශ්ව ගම්මානය නැවත තනන්නට සංගීතය ප්‍රධාන භාෂාව කරගත්තු ධර්මය මත පදනම් වෙච්චි ගමනක් යන්නට මම ඔබට ආරයුම් කරනවා ලකුචාගනි
ඉස්සර අපේ ගෙවල් වල තාත්තා තමන්ගේ බිරිඳට කතා කරේ ළමයින්ගේ අම්මා කියලා. අපිට ඒක මතකයි. ළමයින්ගේ අම්මා. ඒක ඇතුලේ මහ පුදුමාකාර බලයක් තිබෙනවා. බත හම්බ කරන තාත්තා මම වුණත් මගේ දරුවෝ රකින්න අම්මා උඹ ජීවිතේ අපි ඇත්ත අවබෝධ කරගන්න ගොඩාක් කල් යනවා. නිවැරදි දේ හඳුනගන්න ජීවිතේ ගොඩාක් අත්දැකීම් අපිට ලබන්නට සිද්ධ වෙනවා. පවුලක් ඇතුලේ මේ දේශයට ආශිර්වාදයක් බිහි වෙන්නට නම් ස්වාමි පුරුෂේ තමුන්ගේ බිරිඳව දරුවන්ගේ අම්මා හැටියට හඳුනගන්න දවස උදා වෙන්නට ඕනේ. මගේ තාත්තා එක්ක ඒ වගේම පිරිමියෙක් හැටියට මගේ ජීවිතෙත් එක්ක අවුරුදු ගාණක් මම අවබෝධ කරගත්තු සත්‍යතාවයක් තිබෙනවා. සමහර විට ඒ ඇත්ත අවබෝධ කරගන්නකොට අපි පරක්කුයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේ ගීතයේ දිහා බලන්න අම්මා විතරද බුදු වෙන්නේ කියලා අහන්න නෙවෙයි අද තියෙන්නේ. ඒක නෙවෙයි ඇත්ත. මගේ බිරිඳ මගේ දරුවගේ අම්මා කියලා දකින ඒ මෞසෙනෙහස ස්වාමි පුරුෂේ ගේ ඇතුලේ අඳුර ගන්නකොට ගොඩනැගෙන පවුල ඇතුලේ මේ දේශයේ මහා විනාශයකට පිළිතුරක් තිබෙනවා. මට පෙර උරුම ආලය දරු කැලට දෙමින් රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදී නුමුන් නුඹ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින් උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්. බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ අත දරු පුතුගේ මුව කමලෙහි ඇත නිබඳ අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස නොහැඟෙයි ළඟින් හිඳ මගේ හිස සිඹින විට තාත්තා වුණත් මා බත සරි කරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින තාත්තාවුනත් මා බත සරි කරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින බැතිවර හැඟුම් දනවන නුඹගේ සුවඳ අත දරු පුතුගේ මුව කමලෙහි ඇත නිබඳ. අපි හරි උජාරුවට කියනවා ළමයා වඩාගෙන මේ දරුවගේ කටේ කිරිසුවඳ ගැන, දරුවගේ කටේ කිරිසුවඳ ගැන කතා කරන අපි, මම තාත්තා කෙනෙක් හැටියට මට ගොඩක් දේවල් කියන්න හේතුණත් මේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිතුමා මේ අද මගේ කටට ලොක් එකක් දාලා වගේ එතනදී මම මගේ ජීවිතයේ ඉතිහාසය ගැන, මගේ වැරදි ගැන, මං කරපු වැරදි ගැන මේ ඕන තරක කියන්න මට කිසි පැකිලීමක් නැහැ. මොකද වැරදි හංගලා වැඩක් නැහැ. වැරදිච්ච තැන් පිළි අරගෙන අමු ඒ ලැජ්ජාව විඳිනකොට තමයි හෙට දවසට අපේ ජීවිත හරියටම හරියන්නේ.
නමුත් මට එතුමා කිව්වා ඔය හැමදේම දීපු සිගරට් ගානයි අරකු ගාන ඔක්කොම කියන්න එපා මේ කෙසේ හෝ වේවා තාත්තා කෙනෙක් කරේ කතා කරොත් මගේ ජීවිතේ මම ඉතාම වැරදි සහගත තැන්වල හිටපු කෙනෙක් ස්වාමි පුරුෂයෙක් හැටියට තාත්තා කෙනෙක් හැටියට බලවත් වැරදි ආකල්පවල සිතුවිලිවල හිටපු කෙනෙක් වැරදි වටිනාකම්වල හිටපු කෙනෙක් මේ වචනේ බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ කාගේ සුවඳද අතදරු පුතුගේ මුව කමලෙහි ඇත නිබඳ ළමයාගේ කටේ කිරිසුවඳ කියන්නේ මගේ බිරිඳගේ සුවඳ පොඩි එකාගේ කිරිසුවඳ ගැන හරි හුරතලේට කතා කරන මහයකා තමගේ බිරිඳගේ වටිනාකම දන්නේ නැහැ ඒ ගණයට අයිති වෙච්ච කෙනෙක් මම ඒක හංගන්න දෙයක් නැහැ නමුත් ජීවිතයේ අත්දැකීම් එක්ක අපිට අවබෝධ වෙනවා අපි తాවකාලික වාසය කරන අය අපි බොහොම ලොකුවට ආශ්‍රය කරන අය අපි ලොකු කරගෙන ඉන්න අය මේ සියලු දෙනා අපේ ජීවිතෙන් ඉවත් වෙන දවසක් එනවා ඉවත් වෙන දවසක් එනවා මේ හැම කෙනෙක්ම අපිව අත්හැරලා යන දවසක් එනවා නමුත් ජීවිතේ මේ හැම ඇත්තක්ම අමු අමුවේ දකිමින් අපේ ජීවිතත් එක්ක හැමදාම ජීවත් වෙන සත්‍ය මගේ බිරිඳ බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ අතදරු පුතුගේ මුව කමලෙහි ඇත නිබඳ අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස නොහැඟෙයි ළඟින් හිඳ මගේ හිස සිඹින විට බිරිඳ පවුලේ අම්මා හැටියට දකින්න තාත්තා නැත්තම් ස්වාමි පුරුෂයා කැමති වෙන දවසේදී සම්පූර්ණ පවුල් ජීවිතේ වෙනස් වෙනවා කොයිද කියා මන්ද කියා නොදැන ආවේමි දිවි ගමනේ මගේ එහෙලිය සොඳුර ඔබ විනි පෙමෙහි රසත් එහි ඵලයත් ඔබෙන් උගතිමි අද වැතියෙන් දිවි හිමියෙන් ඔබට පින් දෙමි මගේ මේ මාව වැරදියට තේරුම් අරන් හැම නෙමෙයි මං ගැන වැරදියට හිතලත් නෙමෙයි ආගෙකවත් කේලම් අහලත් නෙමෙයි මගේ හැටි හොන්තටම දැකලා මට පළු යන්න වෙනලා මාව එපාම කරලා අන්තිමට ඒත් මං ඔයත් එක්ක ඉන්නේ වාට දෙන ආදරේ හින්දා කියලා මට කියලා තියෙන්නේ මගේ බිරිඳ විතරයි ඒක තමයි ඇත්ත අර කොහොමත් කියනවා රටේ නැති ඒවා අහගෙන ඉන්න බැරි ඒවත් කියනවා දිගටම ඔබ මෙතන ඉන්න ස්වාම පුරුෂයන්ගෙන් මං අහනවා බිරිඳ කතා කරනකොට හරි සනීපයිනේ නේ ඔව් හරිම සැපයි මොකද ඒගොල්ලෝ තමයි හරියටම ඇත්තම කියලා බනින අය ඉතින් මේ බොරු කියලා බනිනකොට අපිට ප්‍රශ්නයක් නැහැ ඒතරම් ඇත්ත කියලා බනිනකොට ඉන්න බෑ එහෙනම් එනවා එතකොට ඉතින් අපිට තද වෙනවා ඉතින් අතපය පාවිච්චි කරන්න ඉතන ඇත්ත කියනකොට يعني ඇත්ත කියනකොට වෙන උත්තර දෙන්න බෑ නේ වෙන කියන්න දෙයක් නැහැ මම ඒක රහසක් ඔයගොල්ලන්ට කියලා දෙන්නද දැන් අපේ මේ නිකන් උදාහරණයක් මේ සවුන්ඩ්ස් කරන අපේ පුතාලා කියමුකෝ ඒගොල්ල හොඳට ওই සබ්ජෙක්ට් එක දන්නවා නම් දැන් මම මොනවා හරි කිව්වොත් කියන දේ කරනවා මේක වැඩි අරක වැඩි මේක හදන්න කැති ට්‍රක් ගාලා කරනවා කිසි ප්‍රශ්නයක් නැතුව හැබැයි ඔතන ඉන්න එක සවුන්ඩ්ස් බැලන්ස් කරන්න දන්නේ නැති එක්කෙනෙක් නා එතකොට කියනවා මෙයාට නෙමෙයි අපි අහවලාටත් සවුන්ඩ් බැලන්ස් කරා අර පිට රටින් ආපු අරයටත් බැලන්ස් කරේ අපි මෙයා එනවා අපිට උගන්වන්න එහෙම කියන්නේ ඇයි එහෙම කියන්නේ ඌට බැරි හින්දා වෙන මොකුත් හින්දා නෙමෙයි තමුන්ට බැරි නම් අර ලැජ්ජාව වහගන්නේ අනුන්ට බැනලා නමුත් ජීවිතේ මගේ ස්වාමි පුරුෂයා මගේ බිරිඳ මගේ අම්මා මගේ තාත්තා කියන කෙනා කවමදාවත් මගේ වැරද්දත් එක්ක මාව ප්‍රතික්ෂේප කරලා කතා කරන්නේ නැහැ චන්ද්‍ර මණ්ඩලයේ සතපුණු පුංචි සාවියේ මන්ද කියාපං නොකියා හැංගිලා ගියේ පාන නිවුණු සේපාලුයි ලයින් කාමරේ
ඇයිද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ මට ඉන්නේ දුවේ ඒ හින්දා මේ සින්දුව මට හරියට වැදුනා මං එදාර ඇවිල්ලා මේ සින්දුව මට හොඳටම ඔළුවට වැදිලා මේ සින්දුව අහපු දවසේ මං ගෙදර ඇවිල්ලා ප්‍රීති සිටියා නයෝ සිටියා කුස්සියේදී මං ඇහුවා උඹත් මේ මේ මෙච්චර ආදරෙන් අපි හදලා උඹලා ඔක්කොම ඉතින් නොකියම යයිද දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ එහෙම හිතුනම ලොකු දුකක් දැනෙනවා. චන්ද්‍ර මණ්ඩලේ සැතපුණු පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ. පාලනි වුණු සේ පාලුයි ලයින් කාමරේ මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ. ජාතක කතාවල එනවා බ්‍රහ්මයා හඳේ හාවව ඇඳයි කියලා. එහෙම සංකල්පයක් තිබෙනවා. මේ ලස්සන ගීතේ සිංහල ගීත සාහිත්‍යයේ පළවෙනි සැරේට තමයි කියන්නේ හඳේ හාවියක් ඉන්නවා කියලා. චන්ද්‍ර මණ්ඩලේ සැතපුණු පුංචි සාවියේ මේ කතා කරන්නේ තමුන්ගේ දුවට ගාල්ලේ පැත්තේ සිදුවෙච්ච අත්තම අත්දැකීමක්. මේ ගීත රචකයා කියනවා තාත්තයි දුවයි එක ගෙදරක ඔහු දකින්න හැමදාම පුංචි දුප්පත් කලක ජීවත් වෙනවා. අම්මා නැහැ. තාත්තා මේ දරුවට කවනවා, නාවනවා, කොණ්ඩේ ගොතනවා. මේ ඔක්කොම මේ ගීත රචකයා දකින්න. මේක සත්‍ය සිද්ධියක්. ගාල්ලේ සිදුවෙච්ච යම් දවසක මේ දුව ලොකු වෙලා සිදාදියේ කොල්ලෙක් එක්ක තාත්තට හොරෙන් ගිය දවසේදී මේ තාත්තගේ හිත ඇතුලේ ඉපදිච්ච සිතුවිල්ල මේ ගීතය ඇතුලේ දිගහැරෙන්නේ. ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදියේ ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ උන්ට සෙයිල මේ මග තොට පාර වැරදුනේ අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ. චන්ද්‍ර මණ්ඩලේ සැතපුණු පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ. පාලනි වුණුසේ පාලුයි ලයින් කාමරේ මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ. බාහිර දේ දැකලා දිලිසෙන දේ දැකලා දරුවෝ වැරදි කරනවා. නමුත් අම්මා තාත්තා කියන කෙනා දරුවාගේ වැරදි නිසා කවදාවත් දරුවාව අයින් කරන්නේ නැහැ. ඒක තමයි ආදරයේ සැබෑ. ඒ තමයි නියම සෙනෙහස. මේ තාත්තා කියනවා උඹට කලින් ඔය වගේ ගිය තව ගොඩක් දරුවෝ ඉන්නවා දුවේ. හැබැයි උන්ට සෙයිලමේදී පාර වැරදුනා. උන්ගේ ජීවිත අනාථ වුණා. තාත්තගේ ආදරයට වඩා අම්මගේ ආදරයට වඩා ලස්සන ලෝකයක් පෙන්නලා උන්ව අරන් ගිය සිදාදියේ කොල්ලෝ උන්ගේ ජීවිත අතරමං කෙරුවා. ඒ නිසා මේ තාත්තා කියනවා අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ. මල් බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ මාල ගිරව් ගේ දොරකඩ සින්දු කිව්වේලේ. ඊනෙනුත් දැනුනේ නෑ මට මොකද කාරණේ. පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ. චන්ද්‍ර මණ්ඩලේ සතපුන පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ. පානලි උනුසේ පාලුයි ලැයින් කාමරේ මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ. පාර මතක නං තාමත් ගේ ළඟයි දුවේ. එහෙම ගිය දුවට කියනවා උඹට ගිහිල්ලා පාර වැරදිලා ජීවිතේ විනාශ වුණාම එන්නැතුව ඉන්න එපා.
කපල මූදේ දැම්මත් ඕකට දෙන්නේ නැහැ. මේ සමාන තාත්තලගේ වචන. එහෙම කියනකොට එක කොටාසයක් මේ තාත්තා කියනවා ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදියේ ගෑනු ළමයි පියාඹලා ඉස්සරක් ගියේ උන්ට සෙයිලමේ මගතොට පාර වැරදුනේ අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ කපල මූදේ දැම්මත් දෙන්නේ නැහැ නෙමෙයි දුවේ මට දුකයි උඹට වරදිනවට උඹේ ජීවිතේ විනාශ වෙන එක ගැන මට දුකයි ඒ නිසා පාර මතකනම් තාමත් ගේ ළඟයි දුවේ මේ තාත්තා කෙනෙක් අත් දෙක දිග අරගෙන බලන් ඉන්නවා මේ ලස්සන අත්දැකීම තියෙන්නේ පවුලක් ඇතුලේ පවුලක් ඇතුලේ චාල්ස් සොහොයුරා කියු පරිදිම මමත් එතුමාත් කතෝලික පවුල්වල ඉපදුණු අය. නමුත් අපි ලොකු මහත් වෙනකොට මම
එතුමාට වඩා වයසින් බොහෝ සෙයින් වැඩි නිසා එතුමාට පෙර මට මේ රටේ අවුරුදු 2500ක් පැවතීගෙන එන මේ බෞද්ධ දර්ශනයේ අන්තර්ගත මහා කරුණාව මහා ප්‍රඥාව ගැන මහා ඉහලින් සැලකීමට පෙළඹුණා. අපේ රටේ ඉතිහාසයේ තීරණාත්මක සෑම අවස්ථාවකදීම ගරුතර සංඝරත්නයාගේ නායකත්වයෙන් තමයි විශාල විපර්යාස වෙලා තිබෙන්නේ. ඒ අනුව මේ අපේ කාලයේ මේ යුගයේදී මාර්ගෝපදේශය සලස්වන අසම සම යතිවරයෙකු වශයෙන් මා දකින අපේ මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ අපට මේ රට යහපත් දැනට වඩා යහපත් තැනකට රැගෙන යන්න පුළුවන් කියලා මම දැඩිව විශ්වාස කරනවා. ඒ නිසායි චාල්ස් සොහිරා සමග මම මේ කටයුත්තට හැකි පමණින් මගේ මුළු ශක්තියෙන් දායක වන්නේ. ඔබ සියලු දෙනා ඒකට උදව් කරන්න, උපකාර කරන්න, මේ රට අපේ දරුවන්ට මීට වඩා යහපත් දේශයක් බවට අපි පත් කරමු. සියල්ලෝම එකම රටවැසියන් වශයෙන් එකතු වෙලා දේශපාලන දර්ශනයක්, ආර්ථික දර්ශනයක්, සමාජ දර්ශනයක් හදාගෙන අපි ඉදිරියට යන්න ඕන. මේක ස්වර්ග රාජ්‍යයක් බවට පත් කර ගන්න ඕන. එබඳු ගමනකට චාල්ස් මහත්මා සහෝදරතුමන්ගේ නිර්ණය මේ වැඩපිළිවෙලට අපි එකතු වෙලා අපිත් එකතු වෙලා ඒ සාධාරණ දේශයක්, යුක්තිගරුක දේශයක්, ස්වර්ග රාජ්‍යයක් ගොඩනගන්නට අදිෂ්ඨාන කරගන්න හැටියට හැමිට මතක් කරනවා. ඔබ හැමිට තුනුරුවන් සරණයි. එතෙර කරන්නන් හතර වරිගයම සංසාරේ යන මේ ගමනේ, චුට්ටක් සෙල්ලං කරලා එන්නද පුරුදු යහළුවන් හා සැනිනේ. එහෙම කළොත් ඒ අය පොඩි සාදු කියා කියන විට වැඳ වැටිලා, කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ, වෙල් ඉපනල්ලේ පැන නටලා. බවයෙන් බවයේ පෙරුම් පුරා මම බවුන් වඩා උපදින වාරේ, දිනයක මතුදා හතර වරිගයම එතෙර කරන්නන් සංසාරේ. ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ළඟ ඉන්නන් කිරිසුවඳේ එතිලා, කොහොමද අම්මේ එහෙම කරන්නේ, අම්මත් සසරින් එතෙර වෙලා.